1887 අප්‍රේල් මස 14 වැනි දින මා වෙත ලැබුණු විදුලි පණිවිඩයකි. ෂර්ලොක් හෝම්ස් මහතා බරපතල ලෙස රෝගාතුරව මෙම හෝටලයේ රැඳී සිටි. ඔහු දොස්තර වොට්සන්ට හැකි ඉක්මනින් මෙහි පැමිණෙන ලෙස ආයාචනා කරයි. කලමනාකරු ඩූලොන් හෝටලය ලියොන්ස් ප්‍රංශය. මම වහාම ප්‍රංශය බලා පිටත් වෙමි. පැය 24ක් ගත වීමට පෙර හෝම්ස් ලැබුම්ගෙන සිටි ඩූලොන් හෝටලය වෙත ළඟා වීමට මට හැකි විය. දින කිහිපයකට පෙර ඔහුගේ රෝග තත්ත්වය බරපතලව තිබූ නමුත් මේ වන විට ඔහු සෑහෙන තරම් සුවය ලබා සිටි බව දැකීම මට සැනසීමට කරුණක් විය. ඔබේ මේ අසනීපයට හේතුව විවේකයක් නොගෙන හරිහැටි කෑමක් බීමක් නොගෙන දිගින් දිගටම රාජකාරී කිරීම. එහෙම නේද හෝම්ස්? වොට්සන්, ඔබ වෛද්‍ය මතයක් ඉදිරිපත් කළාම ඒකට එකවරම එකඟ වීම මගේ සාමාන්‍ය සිරිත නෙමෙයි නේද? නමුත් මේ සැරේ නම් මම ඔබේ මතයට හිස නමනවා. හෝම්ස් පැවසුවේ සිනාමුසු මුහුණෙනි. මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ? මට කිසිම විවේකයක් ගැනීමට ඉඩක් තිබුණේ නැහැ වොට්සන්. මේ අපරාධකාරයා යුරෝපයේ සිටි නොම්බර් එකේ වංචාකාර තක්කඩියා. ඔහු අල්ලා ගැනීමට රටවල් තුනක පොලිසි දැඩි උත්සාහයක යෙදුණා. ඒත් සෑම රටකම පොලිසිවල ඇහැට වැලි ගහලා තවත් රටකට පැන ගැනීමට ඔහු සමත් වුණා. මාස දෙකක් තිස්සේ නොකඩවා දැඩි උත්සාහයක් දරලා ඔහු සිරභාරයට ගන්න මට හැකි වුණා. ඒ වුණත් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රංශයේ වෛද්‍යවරුන්ට පින් සිදු වෙන්න මට දැන් සෑහෙන සනීපයි. ඔබ කිසිම විවේකයක් ගත්තේ නෑ. අඩුම ගණනේ දවසකට පැය 15ක්වත් මහන්සි වෙන්න සිදු වුණා. කීප වතාවක්ම නොකඩවා සතියකට දින 5 බැගින් මගේ රාජකාරී කටයුතුවල යෙදුණා. එහෙමනම් ඔබ අසනීප වුණු එකේ පුදුමයක් නැහැ. දැන් ඔබට අවශ්‍ය හොඳ විවේකයක්. ඒක නෙමෙයි හෝම්ස්. මොනවදර මේසේ උඩ ගොඩ ගහලා තිබෙන ලිපි විදුලි පණිවිඩ. ඔබම කියවලා බලන්න. මගේ හිතවත් මිත්‍රයා, අපරාධකරුවා සාර්ථක ලෙස හිරබාරයට ගැනීම සම්බන්ධයෙන් ෂර්ලොක් හෝම්ස් ලැබූ ජයග්‍රහණයට ඔහු වෙත සුබපතාය වූ ලිපි සහ විදුලි පණිවිඩ සංඛ්‍යාව දැක මම විශ්මයට පත්වෙමි. යුරෝපය පුරා රටවල් ගණනාවක රාජ්‍යනායකයන්, ජාත්‍යන්තර සංවිධාන, පොලිසි හා විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් එම ලිපි එවා තිබුණි. දින 3කට පසු අපි බේකර් වීතියේ අපේ නිවහන වෙත ළඟා වීමු. සතියක් පමණ ගෙවි ගියේය. එහෙත් හෝම්ස්ගෙන් ආධාරපතා එහි ළඟා වෙන අනුග්‍රාහකයන්ගෙන් හා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ ලෙස්ට්‍රේඩ්, ස්ටැන්ලි හෝප්ස්ගෙන් හා ටෝබියස් ග්‍රෙක්සන් ආදී පොලිස් නිලධාරීන්ගෙන් ගැලවීම පහසු කාර්යයක් නොවීය. ඒ සඳහා විසඳුම ලන්ඩන් නුවරින් පිටවී යාම බව මට අවබෝධ විය. හෝම්ස්, ඔබ අහලා තියෙනවද කර්නල් හේටර් ගැන? මම ඇසීමි. මගේ මතකය නිවැරදි නම් ඔහු ඔබේ මිත්‍රයෙක්. ඇයි, මොකක්ද ඔහුට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? හේටර්ට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඔහුගෙන් ආරාධනයක් තියෙනවා ඔබත් එක්ක නිවාඩුවක් ගත කරන්න එහේ එන්න කියලා. ඔබ දන්නවනේ වොට්සන්, මං ඒ තරම් සමාජශීලී කෙනෙක් නොවන බව. ඔහුගේ පවුලේ කටයුතුවලට බාධාවක් වෙන විදිහට නිවසේ ලැගුම් ගැනීම ඔහුට ඒ කරදර කිසිවක් නෑ. කර්නල් හේටර් අවිවාහකයෙක්. ඔහුගේ නිවස තියෙන්නේ සරේ ප්‍රාන්තයේ කෙළවරේ, රයිට් ග්‍රේට් නම් ගම්මානයට නුදුරුව. ඔහු සමග නිවාඩුවක් ගත කරන්න එන්න කියලා හේටර් මට ආරාධනා කරන්නේ දැන් බොහොම කාලෙක ඉඳලා. මට පමණක් නෙමෙයි, ඔබටත් එක්කයි ආරාධනාව. ඔහු ආගන්තුක සත්කාරයේ ලැබී ලෝකේ පුරා සංචාරය කර ඇති ප්‍රියමනාප කෙනෙක්. මං හිතන්නේ ඔබට හොඳ සුවයක් ලැබෙන තුරු විවේක කාලය ගත කරන්න ඊට වඩා හොඳ තැනක් නෑ. මගේ බලවත් පෙරැත්ත නිසා මා සමග රයිගේට් හි නිවාඩුවක් ගත කිරීමට යාමට හෝම්ස් එකඟ විය. බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයේ යුද වැදුණු සමයේ කර්නල් හේට හමුදා සේනාංකයක් භාරව සිටියේය. සතුරන් සමග කළ සටනේදී බරපතල තුවාල ලැබූ ඔහු සල්ල වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලැබුවේ මගේ අධීක්ෂණය යටතේ. එමගින් අප දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇරඹුණි. අප රයිගේට් බලා පැමිණ දින රාත්‍රී ආහාරයෙන් පසු අපි හේටර්ගේ නිවසේ
ආයුධ කාමරයේ කාලය ගත කෙලිමු. හෝම් සෝපාවේ වැතිර සිටියේදී මම හේටර් සමග ඔහුගේ ආයුධ එකතුව පරීක්ෂා කළෙමි. ඇෆ්ගනිස්තානයේදී හා ඉන්දියාවේදී ඔහු එකතු කරගත් පෙරතික අවි ආයුධ රැසක් එහි තිබුණේ. ඒක නෙමෙයි වොට්සන්. මං හිතන්නේ මේන් පිස්තෝලයක් ගෙනihin මං නිදාගන්න කාමරයේ තබා ගත්තොත් හොඳයි. හේටර් පැවසීය. ඒ මොකද හදිස්සියෙම එහෙම හිතුනේ. මම ඇසීමි. ඊයේ පෙරේදා ඉඳලා මේ පැත්තේ ගෙවල් බිඳින හොරු වගයක් ගැවසෙන්න පටන් අරගෙන මේ පැත්තේ බොහොම ධනවත් වැදගත් මහත්තයෙක් තමයි වයස්ගත ඇක්ටන්. ගිය සඳුදා හොරු ඇක්ටන්ගේ ගේ බිඳලා ලොකු හිරිහැරයක් පාඩුවක් නම් වෙලා නෑ. නමුත් තවම හොරු අල්ලගන්න බැරි වුණා. ඔවුන් හොරකම් කළ තැන තිබී හොඩුවාවල් මුකුත් හම්බුනේ නැත. හෝම්ස් ඇසුවේ හිස ඔසවා බලමිනි. කිසිම දෙයක් තවමත් දැනගන්න ලැබුණේ නැහැ. දන්නේ නැද්ද මේ පළාත්වල සිදුවෙන සුළු හොර මැරකම්? ජාත්‍යන්තර හොරු අල්ලන ඔබේ අවධානය යොමු කරන්න තරම් මේවා වැදගත් ඒවා නෙමෙයි. තම දක්ෂකම් අගය කිරීම ගැන සතුටටපත් හෝම්ස්ගේ මුහුණේ සිනාරැල්ලක් මම දුටුවෙමි. කොච්චර මහන්සි වුණත් හොරු අරන් ගිහිල්ලා තියෙන්නේ බොහොම සුළු දේවල් කීපයක් පමණයි. ඔවුන් පුස්තකාල කාමරයේ හැම දෙයක්ම ඇදලා බලලා ලාච්චු අල්මාරි ඔක්කොම උස්සලා අනික් පැත්ත පෙරලලා. නමුත් හොරු ගෙනihin තියෙන්නේ මොනවද කියලා දන්නවද? මොනවද? පොප් විසින් රචනා කරපු හෝම ග්‍රන්ථයේ පිටපතක්, ටිවයින් නූල් බෝලයක්, කුඩා වායු පීඩන මානයක්, කඩදාසි බරට තබන ඇද්දල කැබැල්ලක් සහ රිදී ආලේප කළ ඉටිපන්දම් රඳවන දෙකක්. හරිම පුදුමාකාර විදියේ බඩුනේ හොරා තෝරාගෙන තියෙන්නේ මම කීවෙමි. මම හිතන්නේ ඒ වෙලාවේ ඕනට අහුනේ ඒ බඩු ටික වෙන්න ඇති. පොලිසියට තිබුණා මේකෙන් යම්කිසි නිගමනයකට එන්න. පැහැදිලිවම පෙනෙනවනේ. හෝම් සෝපාවේ හාන්සි වී සිටම අපේ කතාවට හවුල් වීමට සූදානම් විය. මම දකුණු අතේ දබර ඇඟිල්ල ඔසවා ඔහුට අනතුරු ඇඟවුවෙමි. මගේ හිතවත් මිත්‍රයා, ඔබ මෙහි ඇවිල්ලා ඉන්නේ විවේක ගන්නයි. ඒ නිසා අලුතෙන් ගැටලු විසඳීමේ වැඩක් පටන් ගන්න හිතන්නවත් එපා. ඒක ඔබේ ස්නායුවලට කොහොමටවත් තොරොත්තු දෙන්නේ නැහැ. මම කීවෙමි. සිනාමුසු මෝනින් හෝම්ස් කර්නල් හේටර් වෙත ඉඟි කළේය. ඔහු අභිනයෙන් පෙන්වුවේ මෙම කටයුතුවල යෙදීමට තමාට මගෙන් අවසරයක් නොලැබෙන බවයි. ඉන්පසු කතාබහ වෙනත් මාතෘකා ඔස්සේ ඇදී ගියේය. මගේ මිත්‍රයා වෙත හොඳ විවේකයක් හා වෛද්‍ය රැකවරණය ලබා දීමට මම අදිටන් කරගෙන සිටියෙමි. එහෙත් එම ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. පසුවදා උදේ සියල්ලම අවුල් වී ගියේය. අප උදේ ආහාරය ගනිමින් සිටියේදී හේටර්ගේ ගෘහපාලකයා අප වෙත දුවාවේ හති දමමිනි. මහත්තයා, ඔබට ආරංචිද? කනිංහම් මහත්තයලාගේ ගෙදර ඇති වූ ඔහු ඇසුවේ දැඩි කැළඹීමෙනි. මොකද හොරු ගේ බිඳලද? මිනී මරලා දෙයියන්ට ඔප්පෙච්චාවේ. හෝටගේ මුවෙන් පිටවිය. කාවද මරලා දාලා තියෙන්නේ? සාමදාන විනිශ්චකාර තුමාද? ඔහුගේ පුතාද? ඒ දෙන්නම නෙවෙයි. අශ්වකරත්ත රියදුරා විලියම්. වෙඩි පහර වැදිලා තියෙන්නේ පපුවටමයි. ඔහුට එක වචනයක්වත් කතා කරන්න ලැබිලා නෑ. කවුද වෙඩි තියලා තියෙන්නේ? වෙන කවුද ගේ බිඳපු හොරා මිසක්. විලියම්ට වෙඩි තියලා ඌ ඉක්මනින් පැන ගිහින් කෑම කන කාමරයේ ජනේලේ කඩාගෙන හොරා ගෙට ඇතුළු වෙලා ශබ්දය ඇහිලා වෙන්න ඇති විලියම් එතනට ඇවිත් තියෙනවා. ස්වාමියාගේ දේපල ආරක්ෂා කරන්න ගිහින් ඔහුගේ ජීවිතේ නැති වුණා. රෑ කීයටද මේක වෙලා තියෙන්නේ? ඊයේ රෑ 12ට විතරලු. හැබෑද? අපි හෙමින් සැරේ කිම් හැම්ලාගේ ගෙදර පැත්තේ ගිහින් බලමු. හේටර් යලි උදේ ආහාරය ගැනීම ඇරඹුවේ වැඩි කැළඹීමකින් තොරවයි. ගෘහපාලකයා එතනින් පිට වී ගිය පසු හේටර් යලිත් කටාබහ පටන් ගත්තේය. මහ දරුණු විදිහේ වැඩනේ දැන් සිද්ධ වෙන්නේ. වයසක කනිංහම් තමා මේ ගමේ කටයුතුවලදී ප්‍රධාන තැනක් අරගන්න මනුස්සයා. හරිම විනීත පුද්ගලයෙක්. ඔහු හරිම කලකිරීමට පත්වේවි. මේ විලියම් බොහොම හොඳ සේවකයෙක්. දැන් සෑහෙන කාලෙක ඉඳලයි කනිං හැම්ලා ළඟ වැඩ කරන්නේ. කිසිම සැකයක් නෑ. ඇක්ටන්ගේ ගේ බිඳපු හොරාම තමා මේක කරන්න ඇත්තේ. අර බඩු වගයක් සුවිශේෂී ආකාරයට තෝරාගෙන අරන් ගිය හොරාද? අන්න හරි.
කාටරි එහෙම කියන්න පුළුවන් බව ඇත්තයි. නමුත් බැලූ බැල්මට ඒක හරිම පුදුමයි කර්නල්. මෙහෙම හිතමු. ගෙවල් බිඳින හොර කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. එක ගයක් බිඳලා ඊළඟට ඔවුන් තරමක් ඈත තැනක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දින කීපයක් ඇතුළත කලින් තැනටම ඉතාම නුදුරින් ගයක් බිඳිනවා. අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන කියලා ඔබ ඊරෑ කිව්වා නේද? නමුත් ඒ වෙලාවේ මට හිතුනේ වෙනත් දෙයක්. හොරු එංගලන්තේ කොහේ ගෙවල් බිඳත් මේ පළාතේ ගෙවල් බිඳින්න අද හෙට එවි කියලා හිතන්න අමාරුයි යන්න. ඒකෙන් තේරෙන්නේ මටත් තව ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙන බව. හෝම්ස් කීය. මට හිතෙනවා මේක මේ පැත්තේම තක්කඩියෙකුගේ වැඩක් වෙන්න ඇති. ඒ මොකද මේ පළාතේ ලොකුම ඉඩම් හිමි දෙගොල්ල තමයි ඇක්ටන්ලයි කනින්හැම්ලයි. ඒ වගේම ලොකු සල්ලිකාරයොත්. ඕ එහෙම විය යුතුයි. ඒ වුණත් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ දෙපක්ෂය අතරේ ඉඩම් නඩුවක් තියෙනවා. ඒකට වියදම් කරලා දෙපැත්තම සෑහෙන්න බංකොලොත් වෙලයි ඉන්නේ. කනින්හැම් භුක්ති විඳින වතුයායෙන් භාගයකටම ඇක්ටන්ට අයිතිවාසිකම් තියෙනවලු. දන්නේ නැද්ද ඉතින් නීතිඥෝ ඉඩම් නඩු බදාගත්තාම අපරාධකාරයා ගමේ මිනිහෙක් නම් ඔහු අල්ලගන්න එක ඒ හැටි අමාරු වෙන එකක් නැහැ. හොඳයි හොඳයි වොට්සන්. ඔන්න එහෙනම් මම මේ වැඩේට අත ගහන්න යන්නේ නැහැ. හෝම්ස් පැවසුවේ ඈනුමක් අරිමිනි. හේටර්ගේ ගෘහපාලකයා එක්වරම දොර විවෘත කරගෙන යලිත් අප කතා බහ කරමින් සිටි තැනට පැමිණියේය. ඔහු පිටුපසින් පැමිණියේ පොලිස් නිලධාරියෙකි. පොලිස් පරීක්ෂක ෆොරෙස්ටන් මහත්තයා. කඩුවසන් පෙනුමක් තිබූ තරුණ පොලිස් නිලධාරියා කෑම කාමරයේ තුලට පැමිණියේ හිසනමා ආචාර කරමිනි. සුබ උදෑසනක් කර්නල්. මට සමා වෙන්න. මම මේ විදිහට ඔබට බාධා කරනවට. අපට අහන්න ලැබුණා බේකර් වීදියේ සුප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් මහත්තයා මෙහෙ ඇවිත් ඉන්න බව. කිසිවක් නොකී හේට තම අත හෝම්ස් දෙසට දිගු කළේය. පොලිස් පරීක්ෂකවරයා සතුරු මුහුණින් කතාබහ ආරම්භ කළේ යලිත් ආචාර කරමිනි. හෝම්ස් මහත්තයා, ඔබට ටිකක් ඇවිත් බලන්න පුළුවන් නම් අපිට ලොකු උදව්වක්. මම මොනව කරන්නද වොට්සන්? ඔබ කොයිතරම් අකමැති වුණත් මගේ අවසන් ඉරණම මේකයි. හෝම්ස් පැවසුවේ සිනහ මුහුණෙනි. අපි ඔය ගැන කතා කර කර හිටියේ මහත්තයා, මේ සිද්ධිය සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් ඔබට කියන්න පුළුවන් නම් බොහොම ප්‍රයෝජනවත් වේවි. පැවසූ හෝම්ස් සුවපහසු පුටුවක හිඳගත්තේය. මගේ විරුද්ධත්වයෙන් තවදුරටත් පළක් නොවන බව මම වටහා ගතිමි. ඇක්ටන් මහත්තයාගේ ගේ බිඳීමේ සිද්ධියේදී පරීක්ෂණයේ ඉදිරියට ගෙනියන්න අපට කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. නමුත් මේ සැරේ නම් අපට තොරතුරු හුඟක් තියෙනවා. කිසිම සැකයක් නැහැ. ඔවුන්ම තමා මේකත් කරලා තියෙන්නේ. අපරාධකාරයාව දකින්න ලැබිලා තියෙනවා. හැබැයිද ඔව් මහත්තයා, නමුත් අහිංසක විලියම් කර්වන්ට වෙඩි තබපු හැටියේම අපරාධකාරයා විදුලි වේගෙන් පැන ගිහින්. ඔහු පැන යන හැටි කනින්හැම් මහත්තයා නිදන කාමරයේ ජනේලෙන් දැකලා තියෙනවා. ඒ මහත්තයාගේ පුතා ඇලෙක් කනින්හැම් ගේ පිටුපස බරාදේ සිට අපරාධකාරයා දැකලා තියෙනවා. වෙඩි ශබ්දය ඇහිලා තියෙන්නේ රෑ 12ට කාලක් තියෙද්දී. කනින්හැම් මහත්තයා නිදාගන්න ගියා විතරයි. ඇලෙක් මහත්තයා නින්දට යාමට ඇඳුම් මාරු නොකොට පයිප්පයක් බිබී ඉඳලා තියෙන්නේ. රියදුරු විලියම් උදව්විල්ලලා කෑගහපු හඬ දෙදෙනාටම ඇහිලා තියෙනවා. ඇලෙක් මහත්තයා උඩතට්ටුවේ ඉඳලා එවෙලේම පහළට දුව ආවලු. ගේ පිටුපසට යන දොර ඇරදමා තිබුණු බව ඔහු දුටුවා. තරප්පු පෙළ පාමුලදී ඔහු දුටුවා ගේයින් පිටත දෙදෙනෙක් පොර බදන බව. එක්කෙනෙක් වෙඩි තැබූ අතර අනිකා බිම ඇද වැටුණු බව ඇලෙක් මහත්තයා දුටුවා. අපරාධකාරයා ගෙවත්ත හරහා දුව ගිහින් මල් වැටූඩින් පැන ගිහින් තියෙනවා. වයසක කනින්හැම් මහත්තයා උඩ තට්ටුවේ නිදන කාමරයේ ජනේලයෙන් දැක තිබෙනවා මල් වැටෙන් පැනගනිපු අපරාධකරු පාර දිගේ දුවන හැටි. ඒත් ඔහු ඉක්මනින්ම නොපෙනේ ගියාලු. ඇලෙක් මහත්තයා විලියම්ගේ පිහිටට ගියා. ඒ අතරේ මිනිමරුවා පැනගිහින් තියෙන්නේ. ඔහු දුඹුරු පැහැති ඇඳුම් වලින් සැරසුණු මධ්‍යම ප්‍රමාණයේ මිනිහෙක් කියනවා ඇරෙන්න වෙනත් තොරතුරක් නැහැ. ඒ වුණත් අපි පරීක්ෂණය දිගටම ඉදිරියට ගෙනියනවා. ඔහු මේ පැත්තට අමුත්තෙක් නම් අපට ඉක්මනට හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඔය වෙලාවේ විලියම්
මොනවද උත්තර කරලා තියෙන්නේ. ඔහු මිය යන්න කලින් යමක් කිව්වද? විලියම්ට එක වචනයක්වත් කතා කරන්න ලැබිලා නැහැ. ඔහු ජීවත් වුණේ මේ වත්තේම පහළ තිබෙන කුඩා නිවසක. ඔහුට සිටින එකම ඥාතියා වයස්ගත මව විතරයි. විලියම් බොහොම විශ්වාසවන්ත සේවකයෙක්. මං හිතන්නේ කනිම්හැම් නිවසේ පරිස්සම ගැන හිතලා ඒ ගැන හොයලා බලන්න ඔහු ආව වෙන්න පුළුවනි. ඇක්ටන් නිවසේ සිද්ධියෙන් පස්සේ මේ පළාතේ කවුරුත් තම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණාලු. හොරා දොර අගුළු කඩාගෙන ගෙට ඇතුළු වෙන්න ඇති. අගුළු කඩා දමා ඇති බව මට දකින්න ලැබුණා. විලියම් මේ වෙලාවේ ඔහුව අල්ල ගන්න ඇති. මේ වෙලාවේ ගෙදරින් පිට වෙලා ඇති විලියම් ඔහුගේ මවට මොකුත් කියලා තිබුණද? ඇය බොහොම වයස්ගතයි. කන් දෙකම ඇහෙන්නේ නැහැ. ඇගෙන් කිසිම තොරතුරක් ලබා ගන්න බෑ. මේ මරණය නිසා ඇතිවුණු කම්පනයෙන් දැන් ඇගේ සිහිය පවා බාගෙට විකල් වෙලා වගේ. නමුත් ඉතාමත් වැදගත් වෙනත් දෙයක් අපට ලැබුණා. මේ බලන්න. සටහන් පොතකින් නිරාගත් කුඩා කඩදාසි කැබැල්ලක් පොලිස් නිලධාරියා අපට පෙන්වීය. මෙය හමු වුණේ මියගිය විලියම්ගේ අතේ දඹර ඇඟිල්ල හා මහපට ඇඟිල්ල අතර රැඳිලා තිබිලා. මේක ලොකු කඩදාසියකින් ඉරීකිය කැබැල්ලක් බවයි පෙනෙන්නේ. ඔබට පෙනෙනවා ඇති ඔහු මරණයට පත් වුණේ මෙහි සඳහන් වෙලාවටමයි කියලා. ඔහුගේ අතේ තිබුණු කඩදාසිය මිනිමරුවා උදුරා ගන්න උදුරාගෙන යන්න ඇති. එහෙමත් නැත්නම් මිනිමරුවගේ අතේ තිබූ කඩදාසිය උදුරා ගන්න ගිහින් විලියම් අතට ලැබුණේ මේ කැබැල්ල පමණක් වෙන්න ඇති. කොහොම වුණත් මෙම වෙලාවට හමු වීමට කලින් යොදාගෙන තිබූ සූදානමක් බව තමයි කියන්න පුළුවන්. හෝම්සෙම කඩදාසි කැබැල්ල අතටගෙන පරීක්ෂා කර බැලුවේය. හොඳයි, මේ කලින් යොදාගත් හමුවීමක් කියමු. පොලිස් පරීක්ෂකවරයා කතාව යළිත් ඇරඹීය. එහෙමනම් මෙහෙම දෙයක් අපට උපකල්පනය කරන්න පුළුවන්. විලියම් කර්වන් අවංක ගුණයහපත් මිනිහෙක් ඇටියට ප්‍රසිද්ධ වෙලා තිබුණත් ඔහු හොරා සමග හවුලේ ක්‍රියාත්මක වූ බවට සාක්ෂියක් තිබෙන බව. ඔහු හොරාව එතනදී හමු වෙන්න ඇති. සමහර විට දොර අගුල කඩාගෙන ඇතුළු වෙන්න විලියම් හොරාට උදව් වෙන්න ඇති. ඊළඟට මොනවා හරි හේතුවක් උඩ දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බවයි පෙනෙන්නේ. මේකේ ලියවිලා තිබෙන දේ හරිම අසාමාන්‍ය බවක් පෙනෙනවා. හෝම්ස් පැවසුවේ දැඩි අවධානයකින් ලියුම් කැබැල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. මේක මා හිතුවට වඩා බොහොම සංකීර්ණ ගැටලුවක්, පැවසූ හෝම්ස් යලිත්වරක් එම ලියුම් කැබැල්ල පරීක්ෂා කිරීම ඇරඹුවේය. ලන්ඩනයෙන් පැමිණි විශේෂඥ රහස් පරීක්ෂකවරයාද ලිපියෙන් විමතියට පත් වූ සැටිදුටු පොලිස් නිලධාරියාගේ මුහුණේ සිනාවක් මතුවිය. ෆොරස්ටන් මහත්තයා, ඔබ අන්තිමට කිව්ව කරුණ, ඒ කියන්නේ හොරා සහ සේවකයා අතර සම්බන්ධයක් තිබූ බවත් මේක කලින් සූදානම් කරගත් හමුවීමක් යන්නත් ඉතාම දක්ෂ උපකල්පනයක්. එහෙම දෙයක් නොවෙන්න බැරිකමකුත් නෑ. නමුත් මේ ලියමනෙන් තමා බිඳී යන්නේ. වාක්‍ය සම්පූර්ණ නොකළ හෝම්ස් යලිත් ගැඹුරු කල්පනාවකට වැටුණේය. ඔහු පියවිලොවට පිවිසුනේ මිනිත්තු කීපයකට පසුවයි. එවිට ඔහුගේ මුහුණ සතුටෙන් රතු පැහැ වූ ආකාරයත් බැබලෙන දැසත් මම දුටුවෙමි. හෝම්ස් එක්වරම පුටුවේ නැගී සිටියේ නැති වූ ශක්තිය යලි ලැබූ අයකුමෙනි. මං කියන්නද, මේ සිද්ධියට අදාළ දේවල් ගැන ටිකක් කල්පනා කරලා බලන්න මං කැමති. මේකේ තියෙනවා මගේ හිත පුදුම විදිහට ඇදගන්නා මොනවා හරි සැඟවුණු ලක්ෂණයක්. කර්නල් ඔබෙන් අවසර ලැබෙනවා නම් මං කැමති වොට්සන් හා ඔබ මෙහි සිටියේදී පොලිස් පරීක්ෂකවරයා එක්ක ඒ ගැන ටිකක් බලලා එන්න. මට ඕන කරන්නේ මගේ හිතේ ඇතිවුණු යම් යම් දේවල් මේ සිද්ධියට ගැළපෙනවද බලන්න. මං පැයභාගයකින් ආපහු එන්නම්. හෝම්ස් පිට වී ගියේය. සෑහෙන වේලාවක් අපට බලා සිටීමට සිදුවිය. පැය එකහමාරක් ගත වූ පසු පොලිස් පරීක්ෂකවරයා පමණක් අප හමුවට පැමිණියේය. හෝම්ස් මහත්තයා එළියේ වත්තේ ඉහළ පහළ ඇවිදිනවා. ඔහු කියනවා අපි හතර දෙනාම කනිංහැම් නිවසට යමු කියලා. ඒ මොකටද? මන් දන්නේ නෑ මහත්තයා. මං හිතන්නේ ෂෙලොක් හෝම්ස් මහත් තිබුණා කිව්ව අසනීපෙන් හරිහැටි සුවයක් ලැබිලා නැතුව වගේ. ඔහු හැසිරින්නේ හරිම පුදුමාකාර විදිහට. ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ මහත්තයා. ඔහුගේ හැසිරීමේ ඔය විකාර ගතිය මම බොහෝ විට දකින දෙයක්.
මම කීවෙමි. අප එළියට යද්දී හිස පහතට නමාගෙන කල්පනා කරමින් හෝම්ස් වත්තේ ඉහළ පහළ ඇවිදිමින් සිටියේය. සිද්ධිය බොහොම සිත් ඇද ගන්නා සුළු බවයි පෙනෙන්නේ වොට්සන්. ඔබ සූදානම් කළ චාරිකාව නම් ඉතාම සාර්ථකයි. අද උදේ වරුවේ ඉඳන් මගේ ඇඟට හොඳ සනීප ගතියක් දැනෙනවා. ඔබ අපරාධය සිදු වූ තැනට ගිහින් වගේ කර්නල් හේට ඇසීය. ඔව්, පොලිස් පරීක්ෂක මහත්තයත් එක්ක මං අපරාධය සිදු වුණු අඩවිය තියුණු පරීක්ෂණයකට ලක් කළා. ප්‍රතිඵල සතුටුදායකද? ඔව්, පුදුමාකාර කරුණු කීපයක් අපට සොයා ගැනීමට හැකි වුණා. දැන් අපි යමු. යන අතරේ ඒ ගැන කතා කරමු. අප මුලින්ම දුටුවේ අර අවාසනාවන්ත මිනිසයාගේ මළ සිරුර. ඔහුගේ මරණයට හේතුව කලින් කිව්වා වගේ රිවෝල්වරයකින් එල් වූ වෙඩි පහරක්. ඇයි ඔබට ඒ ගැන සැකයක් තිබුණද? කොයි දේ වුණත් හොඳින් පරීක්ෂා කරලා විශ්වාසයට ගැනීම වඩාත් හොඳයි. අපේ පරීක්ෂාව අපිට ගියේ නෑ. ඊට පස්සේ අපට අවස්ථාවක් ලැබුණා කනින්හැම් මහත්තයා සහ ඔහුගේ පුතා සමග කතා බහ කරන්න. ඒ දෙන්නා අපට පෙන්වලා දුන්නා හොරා වත්තේ මල්වට කඩාගෙන පැන දුවපු තැන. එතන පරීක්ෂා කරලා බැලීම හරිම සිත් ඇද ගන්නා එකක් වුණා. හැබැයිට ඊට පස්සේ අපි ගියා විලියම්ගේ මව හමු වෙන්න. ඇය හරිම වයස්ගතයි, දුර්වලයි. ඒ නිසා අපට ඇගෙන් මොකවත් දැනගන්න ලැබුණේ නෑ. ඔබේ පරීක්ෂාවෙන් ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? ඒක මහා පුදුමාකාර මිනී මැරුමක්. අන්නේ නිගමනයටයි අපට එන්න පුළුවන් උනේ. දැන් අප එහෙ ගියාම එහි අවුල් සහගත ගතිය ටිකක් අඩු කරගන්න පුළුවන් වේවි. මියගිය තැනැත්තා අතේ තිබුණු වෙලාව සඳහන්නේ ලියුම් කැබැල්ල මෙතනදී ඉතාම වැදගත් තෝඩුවාවක් වෙනවා. ඒ කාරණාව ගැන පොලිස් නිලධාරී මහත්තයත් මමත් දෙදෙනාම එකඟයි. ඕ, නිසකවම ඒකෙන් ඔබට මොනවා හරි හොයාගන්න බැරි වෙන්නේ නෑ හෝම්ස් මහත්තයා, හේට කීවේය. ඔව්, ඒක ලියු පුද්ගලයා තමයි මධ්‍යම රාත්‍රියේ විලියම් කර්නර්ව එතනට ගෙන්වා ගත්තේ. ඒ වුණත් කෝ ලියුමේ අනිත් කැබැල්ල. මං ඒ අවට හැමතැනක්ම පරීක්ෂා කරලා බැලුවා. ඒත් ලියුමේ ඉතිරි කැබැල්ල නම් හම්බ වුණේ නෑ. පොලිස් නිලධාරියා කීය. ඒක ලියු තැනැත්තා ඒක උදුරා ගත්තේ මියගිය විලියම්ගේ අතෙන්. මොකටද එය ආපහු ලබා ගන්න කවුරු හරි ඒ තරම් උත්සාහ දරන්නේ? ලියුම පොලිසියට අහු වුණොත් අපරාධය කළ තැනැත්තා හඳුනා ගන්න පුළුවන් නිසා. එහෙම දෙයක් උදුරගත්ත ගමන් ඔහු මොකද කරන්නේ? එය තමන්ගේ සාක්කුවේ ඔබා ගන්නවා. එහෙම කරද්දී සමහර විට තමන් දන්නේ නෑ අර ලියුමෙන් කුඩා කැබැල්ලක් කිරිලා මලසිරුරේ රැඳී තියෙනවා කියලා. ලියුමේ ඉතිරි කොටස සොයාගත්තොත් මේ අභිරහස බොහොම දුරට විසඳා ඉවරයි. ඒක හැබෑව. නමුත් මේ අපරාධකාරයාගේ සාක්කු පරීක්ෂා කරන්නේ කොහොමද හෝම්ස් මහත්තයා? අපරාධකාරයා අල්ලගන්නේ නැතුව. හරි හරි, අපි ඒ ගැන තව ටිකක් කල්පනා කරමු. ඊළඟට මේ ගැන තවත් කාරණයක් තියෙනවා. මේ ලියුම කවුරු හරි විලියම් අතට ලැබෙන්න සැලැස්සුවා. ලියුම ලියූ තැනැත්තාට ඒක ගෙනihin දෙන්න හෝ පණිවිඩය කටින් කියන්න හැකියාවක් තිබුණේ නෑ. නැත්තම් පණිවිඩය කටින් කියන්න තිබුණනේ. එහෙමනම් ලියුම් කැබැල්ල අරගෙන ආවේ කවුද? එහෙමත් නැත්තම් ඔහුට ඒ ලැබුණේ තැපෑලෙන්ද? මං ඒ ගැන හොයලා බැලුව මහත්තයා, ඊයේ හවස තැපෑලෙන් විලියම්ට ලියුමක් ලැබිලා තියෙනවා. ඔහු ඒකේ කවරය විනාශ කර දැම්මලු. විශිෂ්ටයි. හෝම්ස් පැවසුවේ පොලිස් පරීක්ෂක ෆොරස්ටර්ගේ පිටට තට්ටු කරමිනේ. ඔබ ලියුම් බෙදන්නා පවා හමු වුණා මේ ගැන හොයන්න. ඔබ සමග පරීක්ෂණයකට සහභාගී වීමට ලැබීමත් සතුටක්. ඔන්න අපි කනින්හැම් මන්දිරයේ ළඟටම ආවා. මේ පැත්තෙන් එනවා නම් අපිට පෙන්වන්න පුළුවනි අපරාධය සිදුණු තැන. මියගිය විලියම් ජීවත් වූ කුඩා නිවස පසුකොට අපි ඕගස් වලින් සෙවන වූ මාවතකට ඇතුළු වූයෙමු. ඒ කෙළවර වූයේ ඉතා අලංකාර මෙන්ම පුරාණ මන්දිරයකිනි. හෝම්ස් අප කැඳවාගෙන ගියේ එහි නැගෙනහිර පැත්තටයි. එතනින් නිවසට ඇතුළු වීමට කුඩා දොරටුවකි. වත්තේ මායිම් ලෙස තිබූ මල්වට හා දොරටුව අතර කුඩා මල් උයනකි. කුසිය දොර අසල පොලිස් බටේ මුරට සිටියේය. කරුණාකරලා මේ දොර හොඳට විවෘත කරන්න. හෝම්ස් පොලිස් බටයාගෙන් ඉල්ලා සිටියේය. දැන් මෙතනට ඇවිත් බලන්න කර්නල් හේට, මිනිසු දෙදෙනා මෙතන
පොරබදන වෙලාවේ ඇලෙක්ස් මහත්තයා නැගිටලා බලාගෙන ඉඳලා තියෙන්නේ අන්න අර තරප්පු පෙළ පාමුලේ ඉඳලයි. වයිසක කනිංහම් මහත්තයා අන්න අර ජනේලයෙන් අර වම් පැත්තේ ඉඳලා දෙවෙනි එකෙන් තමයි බලාගෙන හිටියේ. ඔහු දැක්කා අපරාධකාරයා අර මල් පඳුරට වම් පැත්තෙන් පැනලා දුවනවා. ඒක ඔහුගේ පුතත් දැක්කා. මල් පඳුරේ මොන පැත්තෙන්ද පැන දිව්වේ කියන එක ගැන දෙදෙනාටම හොඳටම විශ්වාසයි. ඊට පස්සේ ඇලෙක් මහත්තයා දුව ඇවිත් තුවාලකාරයා ළඟ දනගසා ගත්තා. පොළොව හොඳටම වියලි. කිසිම පාසටහනක් වදින්නේ නැහැ. හෝම්ස් එසේ කියද්දී කනිංහැම් පිය පුතු දෙදෙනා උයන මදින් වැටී තිබු මාවත දිගේ අප සිටි දෙසට පැමිණියහ. වයස්ගත කනිංහැම් මහතාගේ මුහුණ බොහෝ දුරට රැලි වැටී තිබූ අතර දෙනෙත්යුවල ඉදිරියට නෙරා පිහිටා තිබුණේ අනේකා උද්‍යෝගිමත් තරුණයෙකි. ඔහු අලංකාර ඇඳුමක් හැඳ දීප්තිමත් සිනාවකින් මුව සරසාගෙන සිටියේය. ඕක තවමත් විසඳලා ඉවර නැත. තරුණයා පැවසුවේ හෝම්ස්ටයි. මම නම් හිතුවේ ලන්ඩන් වල රහස් පරීක්ෂකීන්ට කොහොමටවත් වරදින්නේ නැහැ කියලයි. මට නම් පෙනෙන්නේ ඔබේ වැඩ බොහොම හිමින් වගේ. ඒක හැබෑව. අපිට තව ටිකක් වෙලා දෙන්නකෝ මහත්තයා. හෝම්ස් පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුණෙනි. ඔව් ඔව්. වෙලාව නම් සෑහෙන උවමනා වේවි. ඒ මොකද මට නම් පෙනෙන්නේ නැහැ මිනිමරුවා ගැන කිසිම හෝඩුවාවක් ඉතුරු වෙලා තිබෙන බවක්. තරුණ ඇලෙක් කනින්හැම් පැවසීය. ඇයි නැත්තේ? එකම හෝඩුවාවක් තියෙනවා. පොලිස් පරීක්ෂකවරයා කතාව ඇරඹුවේය. අපි හිතන්නේ අපිට හොයාගන්න පුළුවන් නම් දෙයෝ සාක්ෂි. හෝම්ස් මහත්තයා, මොකක්ද මේ ඔබට උනේ? මගේ මිත්‍රයාගේ මුහුණ භයානක අයුරින් විරූපී ස්වභාවයකට හැරුණි. දෑස්වල කළු ඉංගිරියාව උඩට ගොස් මුළු ශරීරයේම අපස්මාර රෝගියෙකුගේ මෙන් වෙව්ලන්නට පටන් ගත්තේය. ඔහු කෙඳිරිගාමින් බිම ඇද වැටුණි. හෝම්ස් එක්වරම මෙවැනි බරපතල රෝගී තත්වයකට පත්වීම ගැන අපි භීතියට පත්වූයෙමු. ඔහු ඔසවා කුස්සිය වෙත ගෙන ගොස් එහි වූ බංකුවක් මත හෝම්ස් හාන්සි කළෙමු. මිනිත්තු කීපයක් යනතුරු ඔහු ආශ්වාස ප්‍රාශ්වාස කළේ ඉතා අපහසුවෙනි. මද වේලාවකින් හෝම්ස් යළිත් නැගිට්ටේ තමාගෙන් සිදු වූ හිරිහැරය ගැන සමාව අයදිමිනි. වොට්සන්, ඔබ කියාවේ බරපතල විදියට මං සෑහෙන කාලයක් අසනීප වෙලා ඉඳලා මේ සුවය ලැබුවා විතරයි. සමහර වෙලාවට ස්නායු දුර්වලත්වය නිසා මේ වගේ සිහිවි සංයමීන් එක්වරටම ඇතිවෙනවා. මගේ අශ්වකරත්තෙන් ඔබව ගෙදර යවන්නද? වයසක කනින් හැම විමසීය. නෑ, මේක ගණන් ගන්න දෙයක් නෑ මහත්තයා. දැන් ඉතින් මෙහේ ඇවිල්ලා ඉන්න එකේ මට නිසක වශයෙන්ම දැනගන්න උවමනා එක් කරුණක් ගැන. ඒක අපිට පහසුවෙන්ම ඔප්පු කරන්න පුළුවන් දෙයක්. ඒ මොකක්ද? මට පෙනෙන හැටියට විලියම් මෙතනට ඇවිත් තියෙන්නේ හොරා මෙතනට එන්න කලින් නෙමෙයි, හොරා ගෙට ඇතුළු වුණාට පස්සේ. ඔබ නම් තීරණය කරලා තියෙන්නේ දොර අගුළු කඩලා තිබුණත් හොරා ගෙට ඇතුළු වුණේ නැහැ කියලයි. එහෙම නේද? හෝම් සැසීය. මං හිතන්නේ ඒක බොහොම පැහැදිලි කරුණක්. වයසක කනින්හන් මහතා කීවේ බැරරුම් විලාසේනි. ඇයි ඔය වගේ වෙලාව වෙනකොට මගේ පුතා නින්දට ගිහින් හිටියෙත් නැහැ? කවුරුත් මෙහෙ ඇවිල්ලා නම් ශබ්ද කළා නම් ඔහුට ඇහෙනවනේ. ඔහු කොහේද වාඩි වෙලා හිටියේ? මම මගේ නිදන කාමරේට අල්ලපු කාමරේට වෙලා පයිප්ප බිබී හිටියේ. ඔය කියන්නේ මොන ජනේලෙන්ද? අර වැම්පැත්තේ කෙළවරේ එක, තාත්තගේ කාමරේ එකට ඊළඟ එක. ඔබ දෙදෙනාගේම කාමරවල පහන් දල්වලයි තිබුණේ. ඇත්තෙම ඔව්. මෙතන තියෙනවා බොහෝම අසාමාන්‍ය කරුණු කීපයක්. අගුළු කඩාගෙන ගෙට ඇතුළු වෙන්න සූදානම් වෙන පළපුරුදු හොරෙක්, ඒකට තෝරාගනේ විද ගෙහිමියන් දෙදෙනෙක් තවමත් අවදියෙන් ඉන්න වෙලාවක්. හෝම් සැසුවේය. මිනිහයවා ගණනකට ගන්නේ නැති හොඳ පුරුදුකාරයෙක් වෙන්න ඇති. ඇලෙක් කැනින්හම් පිළිතුරු දුන්නේය. හෝම්ස් මහත්තයා, අපි මේ ගැන ඔබෙන් විමසුවෙත් මේක අසාමාන්‍ය සිද්ධියක් නිසා. නමුත් ඔබ කියන්නේ විලියම් ඔහු සමග පොරබදින්න කලින් හොරා ගෙට ඇතුළු වෙලා බඩු හොරකම් කළා කියලා නේද? ඒක නම් මහා පිස්සු කතාවක්. එහෙම වුණා නම් ගෙදර බඩු අවුල් වී ඇති හැටිත් සමහර දේවල් අඩු බවත් අප පැහැදිලිවම දැකිය යුතුයිනේ. ඇලෙක්ස් තරුණයා පැවසුවේය. ඒක තීරණය වෙන්නේ ගෙනිහින් තියෙන
බඩු මොනවද කියන එක උඩයි හෝම්ස් පිළිතුරු දුන්නේය. අපිට හොයන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔහුටම සුවිශේෂී බඩු හොරකම් කරන අමුතුම මාදිලියේ හොරෙක්. ඒ බව අමතක කරන්න එපා. හොඳයි, අපි ඔබ යෝජනා කරන ඕනෑම දෙයකට එකඟයි. ඔබ හෝ පොලිස් පරීක්ෂක මහතා නියම කරන ඕනෑම දෙයක් ඉටු කරන්න අපිට පුළුවන්. වයිසක කනින්හැම් කියා සිටියේය. හොඳයි, එහෙමනම් මුලින්ම ඔබ ප්‍රසිද්ධියට පත් කරන්න ඕන මේ මිනිමැරුම ගැන හරි ආරංචියක් දෙන කෙනෙකුට තෑගයක් දෙන බව. හෝම්ස් තම අදහස පළ කළේය. තෑගට දෙන මුදල කීයක් විය යුතුද යන්න ගැන එකඟතාවයකට එන්න පොලිස් නිලධාරීන්ට පැය ගණනාවක් ගත වේවි. ඒ නිසා ඔන්න මම ලියනවා දැන්වීමක්. කනින්හැම් මහත්තයා, ඔබ මේක අත්සන් කරලා දුන්නොත් හරි. නිවැරදි ආරංචියක් දෙන කෙනෙකුට පවුම් 50ක තෑග්ගක් දුන්නොත් ඕන තරම් ඇති. හෝම්ස් කීවේය. මම බොහොම කැමැත්තෙන් දෙන්නම් පවුම් 500ක්. සාමදාන විනිශ්චයකාරතුමා පැවසුවේ හෝම්ස් දුන් කඩදාසිය හා පැන්සල අතට ගනිමිනි. ආ, ඔබ ලියලා තියෙන එක වැරදීනේ හෝම්ස් මහත්තයා. ඔබ ලියලා තියෙන්නේ අඟහරුවාදා පාන්දර එකට කාලක් තිබියදී ආදී වශයෙන්. ඇත්තටම මේක සිදු වුණේ 12ට කාලක් තිබියදී. හෝම් සතින් වූ මෙම වැරදීම ගැන මම බලවත් කනගාටුවට පත්වීමි. ඊට හේතුව හෝම් සතින් මෙවැනි වැරදීම් කලාතුරකින්වත් සිදු නොවන බව මා දැන සිටීමයි. නමුත් ප්‍රංශයේ බරපතල ලෙස රෝගාතුර වීම නිසා හෝම්ස් කායික වශයෙන් පමණක් නොව මානසිකවද බෙහෙවින් අබල දුබල තත්වයකට පැමිණ ඇත. ඔහු කලින් සිටි තීක්ෂණ බුද්ධියෙන් යුතු හෝම්ස් නොවන බව මේ අතපසු වීමෙන් සනාථ වේ. කනින්හැම් මහතා එම වරද පෙන්වා දෙද්දී හෝම්ස් ලැජ්ජාවට පත් වූ අයුරු මම දුටුවෙමි. පොලිස් පරීක්ෂකවරයා දෙබැම ඉහළට එසෙව්වේ පුදුමයෙනි. ඇලෙක් තරුණයාට නම් එය කොක්කඩලා සිනාසීමට තරම් විහිළුවක් විය. වයස්ගත කනින්හැම් මහත්තයා හෝම්ස් අතින් සිදු වූ වරද නිවැරදි කොට කඩදාසිය හෝම්ස් අතටම බාර දුන්නේය. පුළුවන් ඉක්මනට මේක පත්තරේට දාන්න. මටත් හිතෙනවා ඔබේ මේ අදහස කදිම එකක් කියලා. හෝම්ස් කඩදාසිය නමා තමාගේ සටහන් පොත ඇතුලේ තැන්පත් කොට එය සාක්කුවේ තමා ගත්තේය. හොඳයි, දැන් අපි කවුරුත් එකතු වෙලා මුළු ගේම පරීක්ෂා කරලා බලමු. මේ අමුතුම මාදිලිය හොරා ඇත්තෙම කිසි දෙයක් ගෙනihinද නැද්ද කියන එක හොඳින් තහවුරු කරගනිමු. නිවසට ඇතුළු වීමට පෙර හොරා විසින් කඩා දමන ලද අගුළු හා දොර පරීක්ෂා කර බැලීමට හෝම්ස් අමතක නොකළේය. නියනකෝ ශක්තිමත් පිහිතලයක් ආධාරයෙන් අගුල පන්නා ඇති බැව් අපි පැහැදිලිවම දුටුවෙමු. එම ආයුධය ඇතුළු කළ ස්ථානයේ ලීය පළුදු වී ඇති සැටිද දැකගත හැකි විය. දොර අරින්න බැරි වෙන්න දොරපොරු දැමීමක් ඔබ කරන්නේ නැද්ද? එහෙම දෙයක අවශ්‍යතාවය අපිට කවදාවත් දැනුනේ නැහැ. ඔබ බල්ලන් ඇති කරන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා. නමුත් ඌ දම්වැලකින් බැඳලා දාලා ඉන්නේ ගෙදර අනිත් පැත්තේ. සේවකයන් ඉන්දට යන්නේ රාත්‍රී කීයටද? 10ට පමණ. ඒ කියන්නේ රෑ 10 වෙනකොට විලියම් නිදාගන්න ගිහින්. ඔව්. රාත්‍රියේ මේ වෙලාවේ ඔහු අවදියෙන් සිටීම අසාමාන්‍ය දෙයක්. ඔව්. කනින්හැම් මහත්තයා, දැන් ඉතින් නිවසේ සෑම තැනක්ම පෙන්වා දෙන්න ඔබට හැකිනම් ලොකු උදව්වක්. මෙම විශාල නිවසේ ස්තෝපුව දෙසින් එක් තරප්පු පෙළක්ද, සාලේ දෙසින් තවත් තරප්පු පෙළක්ද විය. මීට අමතරව නොයෙක් අත විහිදුණු නිදන කාමර රාශියක්ද තිබුණි. ගෘහ නිර්මාණ ශිල්පය හා කාමර විහිදී තිබූ ආකාරය ගැන දැඩි අවධානයක් යොමු කරමින් හෝම්ස් ඉතාසෙමින් විවිධ දිශාවලට ඇවිද බැලීය. ඔහු හෝඩුවාවක් ගැන ඉව වැටි ඒ පිටුපස තියුණු ලෙස ඉව අල්ලමින් ගමන් කරන බව මම වටහා ගතිමි. එහෙත් ඔහුගේ නිරීක්ෂණය අනුව එළඹී නිගමනයන් යොමු වී ඇත්තේ කුමන දිශාවකටදැයි මට සිතා ගැනීමටවත් නොහැකි විය. මහත්තයා, කනින්හැම් පැවසුවේ දැඩි නොඉවසිල්ලෙනි. මේ විදියට අපේ කාමර පරීක්ෂා කිරීම අනවශ්‍ය දෙයක් නේද? මේ තරප්පු පෙළ කෙරවරේ තියෙන්නේ මගේ කාමරය. ඊට එහායින් එක මගේ පුතාගේ කාමරය. ඔබම කල්පනා කරලා බලන්න, අපේ අවධානයට යොමු නොවි හොරාට මෙහෙ එන්න පුළුවන්කමක් තිබුණද කියලා. මං හිතන්නේ ඔබ උත්සාහ කරලා බලන්න ඕන හොයාගන්න
හොරා ඉතුරු කරලා ගිය යම්කිසි දෙයක හෝඩුවාවක් එහෙම දෙයක් තියෙනවා නම් ඒක පරීක්ෂණය සඳහා ආධාර කරගන්න පුළුවන් ද කියලා බලන්න ඕන. ඇලෙක් පැවසුවේ දුෂ්ට උපහාසාත්මක සිනාවක් මුහුණට නගා ගනිමිනි. ඒ වුණත් ඔබ මට තව ටිකක් ඉඩ දෙන්න. උදාහරණයක් වශයෙන් මං කැමතියි දැනගන්න නිදන කාමරවල ඉදිරිපස ජනේලවලට නිවස ඉදිරිපස උද්‍යානය පෙනෙන්නේ කොහොමද කියලා. මේක වෙන්න ඇති ඇලෙක් මහත්තයාගේ කාමරයේ. හෝම්ස් කාමරයක දොර තල්ලුකොට විවෘත කළේය. මං හිතනවා විලියම් උදව්වilla කෑ ගහන ශබ්දය ඇහෙති ඇලෙක් මහත්තයා පයිප්පේ උරුමින් ඉන්න ඇත්තේ අන්න අර කාමරයේ වෙන්න ඇති. ඔහු නිදන කාමරයට යාබදව තිබූ අනිත් කාමරයට ඇතුළු විය. මේකේ ජනේලෙන් බැලුවම පෙනෙන්නේ කොහෙද කියලා බලමු. හෝම්ස් කීය. ඔබේ හිතට හරිද? සෑහීමකට පත් උනාද? කනින්හැම් මහතා ඇසුවේ හෝම්ස්ගේ මේ පරීක්ෂාව නිසා සිත් වේදනාවට පත් සොරේනි. බොහොම ස්තුතියි. බලන්න ඕන කරන ඔක්කොම මම බලාගත්තා. හොඳයි. ඔබට ඕනේ නම් මගේ කාමරෙත් පෙන්වන්නම්. කනින්හැම් මහතා කීය. ඔබට ඒ හැටි කරදරයක් නෙමෙයි නම් තරම කෝපෙන් මෙන් දෙවුර හැකිලු සාමදාන විනිශ්චකාරවරයා අපහුගේ කාමරයට කැඳවාගෙන ගියේය. පිරිසෙහි ඉදිරිපස ජනේලයේ අසලට යද්දී අනෙක් අයට යාමට ඉඩදී හෝම්ස් මා සමග මදක් පමා විය. එවිට කණ්ඩායමේ පිටුපසින්ම සිටියේ අප දෙදෙනාය. කාමරයට ඇතුළු තැනම කුඩා කනප්පුවක් මත දොනංගෙඩි රැසක් තබා තිබූ බඳුනක් හා වතුර පුරවා තිබූ වීදුරු ඩිරෙක්ටියක් විය. මා එමහත් පුදුමයට පත් කරමින් කිසිවෙකුට නොපෙනෙනසේ හෝම්ස් කනප්පුව බිමට පෙරළුවේය. වීදුරු ඩිරෙක්ටරිය බිම වැටි මා හඬින් විදී ගියේ වීදුරු කැබලි දසත විසිරුවා හරිමිනි. දොඩම්ගෙඩි කාමරය පුරා අස්සක් මුල්ලක් නැර පෙරළී විසිරී ගියේය. අයියෝ වොට්සන්, දෙවියනේ, මොකක්ද මේ ඔබ අතින් සිද්ධ වුණේ? බුමුතුරුණත් අපරාධේ නාස්ති වුණා. හෝම්ස් වහා කීවේය. මගේ මිත්‍රයා වරද මාපිට පැටවුවේ කුමක් හෝ වැදගත් අවශ්‍යතාවයක් නිසා බැව් මම සිතා ගත්තෙමි. අවුල් වූ මනසකින් මම බිම පෙරළුණු දොඩම් ගෙඩි ඇහිදීමට පටන් ගත්තෙමි. අනෙක් අයද එම ක්‍රියාවේම නිරත වූහ. පෙරලා දැමූ කනප්පුව කෙලින් කොට ඒ මත තැබූ බඳුනට දොඩම් ගෙඩි එකතුකොට දැමීමට පටන් ගත්තෙමු. ආ, මේ මිනිහා කොහේටද අතුරුදහන් වුනේ? පොලිස් නිලධාරියා ඇසුවේ දොඩම් ඇහිදීමේ රාජකාරිය අවසන් වූ පසු හෝම්ස් අපාත්තර නොමැති බව දුටු විටයි. ඔහොම ඉන්න ටිකක් පැවසූ ඇලෙක් හෝම් සෙවීමට සූදානම් විය. මං හිතන්නේ මේ මිනිහාගේ ඔළුව නරක් වෙලා. කෝ තාත්තත් එන්න මාත් එක්ක. අපි යමු බලන්න මේ මිනිහා කොහේ ගියාද මන්දා. ඔහු කාමරයෙන් පිට වී ගියහ. කාමරයේ රැඳී සිටි අපි මුහුණට මුහුණ බලා ගත්තෙමු. දෙයම්පා, ඇලෙක් මහත්තයාගේ කතාව ඇත්ත. හෝම්ස් මහත්තයාට සෑදුණු දරුණු අසනීපය නිසා මොලේ ආබාධයක් හැදිලා වෙන්න ඇති. ඔහුගේ කතාවට බාධා කරමින් ඇලෙක්ගේ කාමරයේ දෙසින් උදව්වilla කෑගසන හඬක් ඇසුණි. මිනි මරණෝ, මෙන්න මාව මරණෝ, මාව බේරගන්න කවුරුත් නැත්තෝ. මේ විලාප හඬ නැගුණේ හෝම්ස්කෙන් බව මම හඳුනා ගතිමි. මම විලාපයා දෙසට ෂණයකින් දිව ගියෙමි. ඇලෙක් කනින්හම්ගේ කාමරය තුල හෝම්ස් බිම වැටී සිටියේය. කනින්හම් පුත්‍රයා හෝම්ස් බිම පෙරලාගෙන දෑතින්ම හෝම්ස්ගේ ගෙල හිර කිරීමට උත්සාහ දරමින් සිටියේය. මේ අතර කනින්හම් පියා හෝම්ස්ගේ දකුණු අත අඹරවමින් සිටි අයුරු මම දුටුවෙමි. කර්නල් හේට පොලිස් නිලධාරියා සහ මම හෝම්ස් බේරා ගැනීමට ඒ දෙසට පැන්නෙමු. පියපුතු දෙදෙනාගේ ග්‍රහණයෙන් හෝම්ස් ගලවා ගැනීමට අප දෙදෙනාට බලවත් උත්සාහයක් දැරීමට සිදුවිය. බිම වැටී සිටි හෝම්ස් හිස එසෙව්වේ මහත් අපහසුතාවේනි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණු අතර ඔහු දැඩි ශාරීරික වේදනාවකින් පෙළුණු බව මම වටහා ගතිමි. ෆොරෙස්ටර් මහත්තයා, ගන්න මේ දෙන්නව හිර බාරයට. හෝම්ස් කීවේ අපහසුවෙන් හුස්ම ගනිමිනි. ඒ මොන අපරාධයකටද? විලියම් කර්නව මරා දැමීමේ අපරාධයට. කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව පොලිස් නිලධාරියා තුෂ්ණිම්භූතව බලා සිටියේය. මොනවද හෝම්ස් මහත්තයා ඔබ මේ තොටවන්නේ? මං හිතන්නේ නෑ ඔබ ඇත්තටම හැම දෙයක් අදහස් කළා කියලා.
चाचा बलनुआ मनुष्यो एदिन्नगे मुहुनुदिया होम्स कीवे उस्सांडिने तमन कल वरदी अपराधकारीन्गे मुहुनुवलिन मेतरम होंदिन पिलिबुंगु वेन आयुरु मा किसी दिनेक देख नोतिबुनी वयस्कत कनिन्हम्गे रलिवटुनु मुहुनिन दिसूये तमालत पराजय विश्वास किरीमट नोहकीव कंपनियट पत् स्वभावेकि एह तरुणयलेक्के मुहुनिन बिहिसुनु सतिकुगे रौद्र बव पिलिबिंगु विय पुलिस निलधारिया नलाव पिंबित्ती बटियो देदिनेक एतनट दिवाह ओब देदिना अत्तडंगुवट गैनीम ऐरेन्न मट वेन करन्न देयक् नै कनिन्हम् महत्तया मं हितनवा मेतन लोकु वैरदीमक् वेला ऐति कियला ए उनत् ओबट एई एकटद लैस्तु उने दानो ओय पिस्तोले बिम कियमिन पोलिस निलधारिया ऐलेक्के अतट वेगवत् पहरक् एल्ल कले एक् निमेषयकिनि कोपेन वेवुलमिन सिटि ऐलेक् होम्स्ट वेडि तैबीमट अतटगत् पिस्तोलय एम पहरीन बीम पतित विय ए परिसंकरगत युतु मिनीमरुम नडु विभागेदी ए आयुधय ओबट ओनय वेवी ए उनाट मेन्न मेक तमा अपट हुंगक्म वेदगत् होम्स पवसुए गुलिवी तिबू कडदासियक् पेन्वमिनी अर लियुमे इत्रि कोटस हरियट हरि कोहेद ओक तिबुने एक तियेन नियमित तन तिबुना मं ओबट ए ओक्कोम तेरुम कल देन्नम तव टिक्ककिन कर्नल हेट ओबदैन वोट्सन समग आपसु यायुतु पयक गतवेति मं आपहु एन्नम पोलिस परीक्षक वरयात ममत सिरकरुवन समग कलयुतु कथा बहाक तियनवा ए उनत दवल कैम विलावट मम एन्नम शेरलॉक होम्स पोरंदु परिधि दवल एकवेति हेट निवसट आपसु पेमिनीय सीन सिरुरक तिबु वयस्गत महत्तेक्त होम्स समग पेमिनीय होरुन विसिन कालिं कल केवल बिंदुमट लक्कू निवसे हिमिकारु एक्टर महत्ता ओहुबव मट हंदुन्वा देन लदी मे कथाव ओबट पहदिली कर देती एक्टर महत्तयत् मेहि सिटीमु होंदई कियला मट हितुना मं वगे कल्पल ऐति करन केनेक् ओबे निवसेट वैद्द गैनीमेन ओबट उने महा करदरयक् नेद कर्नल एके अनित् पैत्त मं हितनवा ओब अपराध परीक्षणयक यतेत्ती ओब समग इंदला ओबे क्रम मेतरम समीपव हेदरीमट लबीम मट लबुनु विशाल वरप्रसादयक् कियला बहुमुनत् ओब मे प्रतिफल लबागत्ते कोहोमद कियन एक नन् मट तवमत् गटलुवा मगे क्रम मोनवद कियला तेरुम करला दुन्नट पस्से ओबट हितेवी मा सतुव मोनम आकारयकवत् अद्भुत बलयक् नैति बव एवुनत् मा प्रतिफल लबा गैनीमट योदागत् क्रमय सेंगवीम मगे सिरित नेमि बुद्धिमत्व सिता बलला एगन उनंदुवक् दक्वन अयट मेवा पहदला देन्न मं कैमति एवुनत् कनिन्हम् लगिन् एल्लवुनु प्रहारयेन् मट सैहेन्न एंगट अमारुयि कर्नल ओबे डिरेक्टिव वलिन् स्वल्पयक् मं वत्कर गत्ताट अमनापयक् नै नेद मैतक इंदला मगे शरीर शक्तिय बोहोम दुर्वल तत्वेकै तियेन्ने मं विश्वास करनुवा ओबट अर गेदरदी स्नायु दुर्वलतावेन ऐतिवनु कंपनय दैन मगे अरिल ऐति कियला एम प्रश्नयेन होम्स सिनासीमट पटन गत्ते संतोषेनि कथावे ए हरियट आवम मं ए गैन विस्तर कियन्नम मे परीक्षणय सार्थकव विसंदा गैनीमट अपट उपकारी करगत हैकि यतुरक ऐति बव मं मुलदी वटा गत्ता मे अतुर तमै मियगिय विलियम्गे अते तिबुनु कडदासी कैबल्ल ඒ ගැන කියන්න ඉස්සර වෙලා ඔබේ අවධානය තවත් එක දෙයක් ගැන යොමු කරන්න මං කැමතියි. ඒ තමයි ඇලෙක් කැනින්හම් තරුණයාගේ ප්‍රකාශය. ඔහු කිව්වේ මොකක්ද? ඔහු කිව්වා විලියම්ට වෙඩි තැබූ වහාම අපරාධකරුවා පැන ගියා කියලා. කල්පනා කරලා බලන්න. ওই කතාව ඇත්තනම් විලියම්ගේ අතේ තිබුණු ලියුම ඉරාගෙන අරන් ගියේ අපරාධකරුවා වෙන්න බෑ. वेडिपहर वैदी बीम वैटुनु विलियम गे अतिन लियुम उदुरागान्न को हुट वेलावा महत्तुरुनी मान इवरतिद एलंगट लियुम इरागत्ते अपराध कार्या नेमेनम एकले काउद ओ एकले एले कनिन्हम विय युतुई ए मुकद वायसक कनिन्हम तरप्पुव बहला एतनेट एनकोट सेवकयन कीप देनेक्म अपराधे सिदुनु तनेट अविल्ल इवराई मेक बोहोम सरल कारणावक एउनत पोलिस निलधारिया एक ए हटि सलकीमकट गत्ते नै ओ हितुवा मे पलाते वेदगत् दानवत्
प्रभुवरो मे अपराधेट किसी सेत्म संबंध नहकियला नमुत मम परीक्षणे आरंभुए स्वाधीनव प्रभुवरुन उनत सामान्य मिनिसुन उनत मगे हितट बलपैमक ऐति वेन्ने नै मम यमुने निरीक्षण वलिन मा यवेन दिशावटई ए निसा परीक्षणे मुलदीम अलेक् कैनिन्हम रंगपापु चरिते गैन मगे हिते सकयक ऐति वुना ईलंगट विलियम मते रंदी तिबी पोलिस निलधारिया अपट लबा दुन कडदासी कैबल्लट मं अवधाने यमु कला मेक हरिम सुविशेषी लियविल्लक बव मट एकवरम वटहुना मेन्न बलन्न मेक परीक्षा करल बलुवाम एहि ऐति असामान्यतावयक उबटत् पेनेन्न ऐति मे लिवीमे तियेनवा हरि अस्वाभाविक गतियक् हेट पवसुवेय हितवत् महत्या मेक बलुवाम कियन्न पुलुवनि मेक लियला तियेन्ने पुद्गलयिन् देदेनेक् विसिन् वचन मारुवेन मारुवट लिवीमेन् कियला बलन्न ऐट् सह टू यन वचन देके टी अकुरे हरस् इरि कैल्ल एक शक्तिमत् अतकिन् पहदिलिव लिया अति हटि ईलंगट एक संसंदनय करला बलन्न एंटर् सह लेटर् यन वचन वल टी अकुरु समग ए टी अकुरु वल हरस् इरि कैल्ल बहुम दुर्वल लेस नोसलकिलिमत् अयुरेन् लियु एव नेद मे विधियट वचन हतरम विश्लेषणे कुलोत् ओबट पहदिलि वेवि टर्न् सह मीट् अट् वचन लियल तियेन्ने शक्तिमत् अतेन् वट यन वचनय दुर्वल अतेन् लियु एकक् देयो साक्षि ओब मे कियन कारणय इरपायला एलिय वटुना वगे पहदिलिवम पेनेनवा एउनत् मिनिसु देदेनेक् एकतु वेला मे विधिहट लियुमक् लियन्ने मोन अरमुनकिन्द पहदिलिवम नरक अरमुनकिन् मेक लियु एक् पुद्गलयेकुट अनिकाव विश्वास नै मोन देकल तेके वगकीम अनिकाट समानव पवरन्न ओहु दडि अधिष्ठान करगेन इन्नवा मेकेन अपट हितागन्न पुलुवनि मेतन नायकया एट् सह टू यन वचन शक्तिमत् अतकिन् लियु तनत्ता कियला ओब कोहोमद एक तीरणय कले शक्तिमत् अतकिन् लियु पुद्गलया ओहुगे वचन टिक मुलिन् लिव्वा ओहु हिस्तैन् कीपयक् लबुवा अनेकाट एयागे वचन लिवीमट नमुत् मे हिस्तैन् हैम विटकम एतनट नियमित वचनवलट प्रमाणवत् उने नहै ए निसा देवनियाट ए कियन्ने दुर्वल अतकिन् लियुम लियु पुद्गलयाट सिदु वुना नियम वचनय तिबेन इड टिकट अपहसुवेन हिर करला दमन्न ओहु अपहसुवेन एम वचन लिया ऐति सटी बलन्न एट् सह टू अतर एंटर यन वचनय अपहसुवेन लियला अंतिम अकुरु टिक तिबेन्ने नियम पेलियेन अहक तमंगे वचन मुलिन लियु तनत्ता तमै मेक सलसुम कल तनत्ता एगेन किसीम सकेयक नै विशिष्टाई एक्टन महता किय मीलंगट अपियेनवा तवत् वेदगत् करुणकट ओब समहार विट अहल नत्तु ऐति केनेके अत्तकुरु वलिन पुलुवन ओहुगे वयस निर्णय करन्न ए कियन्ने अत्तकुरु पिलिबंद विशेषज्ञयकुट पुलुवनि यम किसी केनेक् लियु देयक् परीक्षा करला एम तनत्ता जीविते कुमन दशकय पसु करमिन इन्न केनेक्द यन्न निगमनय करन्न कलातुरकिन बरपतल असनीप तत्त्वयकट गोतुरु वीम हो शारीरिकव ऐति वू दुर्वलतावयक् निसा तरुण अयगे अकुरुवल वयस्कत अयगे लियविल्लक पेनुम तियेन पुलुवन् बव ऐत्तै नमुत् मेम लियमने अकुरुवल स्वभावय तियुनु लेस विश्लेषणय करला बलुवोत् अपट कियन्न पुलुवनि शक्तिमत् अतकिन् अभीतव लियु तनत्ता तरुणयेक् बव टी अकुरे हरस्सिर नोपहदिलि लेस दुर्वल अतकिन् लियु तनत्ता वयस्कत पुद्गलयेक् बवत् ऐत्तमै एक्टन महता किय तवत् करुणक् तिबेनवा मं ओबट पेन्वा दीमट कैमति एक बहुम सियुम एत् सिद्गन्ना सुलु एकक् मे अत्तकुरु देवर्गेम यम यम पोदु समान लक्षण तिबेनवा एहम समान लक्षण दकिन्न लबेन्ने समीप लेन्यातींगे अत्तकुरु वेलै ओबट पहदिलियुम पेनेनवा ऐति ई अकुर ग्रीक पिलिवलट लियल तियेन बव मे आकारे सियुम लक्षण राशियक्म एक समान बव मट हंदुनागान्न पुलुवन् एयिन् पहदिलिवन्ने मेम लिवीमट हौल्लू देदेना ले ज्ञातीन् देदेनेक् बवै मेम अत्तकुरुवल सुविशेषित्वे गन मा हंदुनागत् निरीक्षण विसितुनक् तिबेनवा विशेषज्ञीन् असीमट प्रियकरण एवा एकक् एकक् गन
මම මේ වෙලාවේ ඔබට විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඒ වයින් මට තහවුරු වුණා. ලියුම ලියලා තියෙන්නේ කනින්හම් පියා සහ පුතා විසින් කියලා. මීළඟට මං උත්සාහ ගත්තේ අපරාධය පිළිබඳ හෝඩුවාවන් පරීක්ෂා කරලා ඒවා අපට කොයිතරම් දුරට උදව් කරගන්න පුළුවන්ද බලන්නයි. මලසිරුර පරීක්ෂා කර බැලුවම මට හොඳින් පෙනී ගියා. මාරාන්තික වෙඩිපහර එල්ල වෙලා තියෙන්නේ යාර හතරකට වැඩි දුරක සිට යන්න. විලියම්ගේ ඇඳුම්වල වෙඩි බෙහෙත් තැවීමෙන් නැතුව කළු පැල්ලම් කිසිවක් තිබුණේ නැහැ. ඒ අනුව මිනිසුන් දෙදෙනා පොරබදිමින් සිටියේදී සතුරා වෙඩි තැබුවා කියලා ඇලෙක් කනින්හම් කියු කතාව සම්පූර්ණ බොරුවක් බව ඔප්පු වෙනවා. අපරාධකාරයා මල්වට හරහා පැන ගියා කියපු තැන ඇලෙක් පෙන්නුවා. ඔහුගේ පියා ඒ බව ස්ථීර කළා. මං එතන පරීක්ෂා කරලා බැලුවා. මල්වටෙන් එහා පැත්තේ දිය කඩਿੱත්තක් තිබුණා. එතන පොළව මඩ සහිත එකක්. එහෙත් මොනම ආකාරයකවත් පාසටහනක් නම් තිබුණේ නැහැ. පියපුතු දෙදෙනාම කියන්නේ බොරු බවත් මොනම අයුරකින්වත් නාඳුනන අපරාධකාරයෙක් මෙහි නොමැති බවත් එයින් තහවුරු වුණා. මේ මිනිමැරුමේ අරමුණ මොකක්ද? මේකට එන්න කලින් ඇක්ටට් මහතාගේ ගෙවල් බිඳීම ගැන හොයා බලන්න මන් තීරණය කළා. කර්නල් අපට කිව්වා ඇක්ටන් මහත්තයා සහ කනින්හම්ලා අතර කාලයක් තිස්සේ ඉඩම් ආරවුලක් ඇති බව. මට එක්වරම සිතුනේ ඇක්ටන් මහත්තයාගේ නිවසේ පුස්තකාලයට කඩාවැදුණු පුද්ගලයන් කනින්හම්ලා වීමට ඉඩ ඇති බව. එය මොකටද? නඩුවේදී ඔවුන්ගේ පක්ෂයට ප්‍රයෝජනයට ගත හැකි ලියවිල්ලක් හොරකම් කර ගැනීම. ඒක හරියටම හරි, ඇක්ටන් මහතා කිව්වා. ඔවුන් භුක්ති විදිනෝයේ වතුයායේ හරි අඩක්ම අයිති මටයි. ඒකට අදාළ එක කඩදාසියක් ඔවුනට හොරකම් කර ගැනීමට ලැබුණා නම් නඩුවෙන් මම සම්පූර්ණයෙන්ම පරාජය වෙනවා. වාසනාවකට වගේ ඒ ලියවිලි ඔක්කොම මගේ නීතිඥයින් ළඟයි සුරක්ෂිතව තිබුණේ. දැන් ඔබට පෙනෙනවා නේද? ඇක්ටන් මහතාගේ නිවස බිඳගෙන ඇතුළු වෙලා මේ ලියවිලි හොයන්න උත්සාහ කළ පුද්ගලයා කවුද? නිසකවම තරුණ ඇලෙක්. ඌමනා දේවල් හොයාගන්න බැරි වුණාම මේක අසාමාන්‍ය ගෙවල් බිඳුමක් බව පෙන්වන්න ඔවුන් අතට අහුණු දේ අරගෙන ගියා. ඒ ටික පැහැදිලියි. මේ හැම දෙයකටම වඩා මට හොයාගන්න ඌමනා වුණා විලියම් මතේ ඉරාගෙන ගිය ලියුම. විලියම් මියගිය වෙලාවේ ඔහුගේ අතින් නිසකවම ඇලෙක්කේ උදුරාගන්න ඇති කියලා මට වැටහුණා. ඊළඟට ඔහු එය තමන් ඒ වෙලාවේ ගෙදරට ඇඳ හිටි ලිහිල් පිටකබායේ සාක්කුවේ දමා ගන්න ඇති. ඒක මට හොඳටම විශ්වාසයි. ඒ වෙලාවේ ඔහු එය වෙන කොහේ දමන්නද? නමුත් ප්‍රශ්නය තවමත් ඒක එම සාක්කුවේම තිබෙනවාද යන්න. මේක හොයලා බලන්න වටින දෙයක්. ඒකට උත්සාහ දැරීමේ අරමුණෙන් තමයි මම නිවස පරීක්ෂා කිරීමේ යෝජනාව ගෙනාවේ. කුස්සියේ දොර ළඟදී කනින්හම්ලා අපට එකතු වුණා. ලියුමේ වැදගත්කම ගැන අප ඔවුනට යන්තමින්වත් දැනගන්න අරින්න නරකයි. දැනගත්තා නම් ඔවුන් ඒක වහාම විනාශ කරනවා. පොලිස් නිලධාරියාගේ කටින් එම වැදගත් කරුණ පිට වෙන්නයි ගියේ. මේ කොහොම හරි නවත්තන්න මට උවමනා වුණා. වාසනාවකට වගේ මට ක්ලාන්තියක් හැදිලා කතාව එතනින් නවත්වන්නත් ඉන්පසු එය වෙන අතකට හරවන්නත් මට පුළුවන්කම ලැබුණා. දෙයයන්ට ඔප්පෙච්චාවේ. කර්න හේට පැවසුවේ සිනාසෙමිනි, ඔබ කියන්නේ අපි හැම දෙනාම බොහොම කම්පාවට පත්වුණු ඔබේ අර කලන්තය වලිප්පුව සම්පූර්ණයෙන්ම බොරු රඟපෑමක් කියලාද? මම නම් ඇත්තටම හිතුවේ ඔබේ ස්නායු දුර්වල වීම නිසා ඇතිවුණු රෝගී තත්ත්වයක් කියලා. ඒක රඟපෑමක් බව වෛද්‍යවරයෙකුටවත් හඳුනා ගන්න බෑ, මම කීවෙමි. ඒ අපස්මාරයේ සමහර අවස්ථාවලදී අත්‍යවශ්‍ය වෙන රඟපෑමක්. ඒකෙන් සුවය ලැබුණාට පස්සේ මට හැකි වුණා පොඩි උපක්‍රමයක් මගින් වයසක කනින්හම් ලවා ටියුස්ඩේ යන වචනය ලියවන්න. ඒකෙන් මට හැකි වුණා අපට ලැබුණු ලියුම් කැබැල්ලේ එම වචනය එක්ක සසඳලා බලන්න. අයියෝ, මම ඒකෙදිත් රැවටුණා, මම කීවෙමි. ඊළඟට අපි ගියා උඩ තට්ටුවට. ඇලෙක්ගේ කාමරයට ගියාම මම දැක්කා ඔහුගේ දොරට පිටුපසින් ඔහු ගෙදරට අඳින පිටකබාය එල්ලලා ඇති හැටි. ඊළඟට කාමරයට ගිහින් කනප්පුව පෙරලලා අවුලක් ඇති කරලා මම හිමින් ආපහු දිව ගියා ඇලෙක්ගේ කාමරයට.
ඔබ දොඩම්මහුලන අතරේ මට හැකි වුණා ඔහුගේ කබායේ සාක්කුව පරීක්ෂා කරලා බලන්න. මම බලාපොරොත්තු වුණු විදිහටම ලියුමේ ඉතිරි කැබැල්ල එහි තිබුණා. එහෙත් එය අතට ගත්තා විතරයි කණින් හැම්ලා දෙන්නා මා වෙතට කඩා පැන්නේ යක්කෝ වගේ. ඇත්තමයි ඔබ තිදෙනා මැදිහත් නොවෙන්න ඔවුන් එතනදී ඒ වෙලාවේම මාව මරා දමනවා සිකුරුයි. ඇලෙක් මගේ ගෙලමිරිකූ හැටි මට මේ දැන් දැනෙනවා වගේ. සාමදාන විනිශ්චකාරතුමා. සාමදාන විනිශ්චකාරතුමා මගේ අත අනෙක් පැත්තට ඇඹරුවේ කොහොම හරි ලියුම මගේ අතින් උදුර ගන්න. ඔවුන්ගේ අපරාධය ගැන සියල්ල මන් තේරුම් ගනිපු බව ඔවුන් දැනගත්තා. ඉතින් ඔවුන්ගේ රහස ආරක්ෂා කරන්න මගේ ජීවිතය නැති කරන්න වුණත් ඔවුන් පසුවට වෙන්නේ නැහැ. විලියම් මරා දැමීමට හේතුව මොකක්ද කියලා මන් පස්සේ වයසක කනින් හැම්ගෙන් ඇහුවා. ඔහු සිටියේ කතා කරගන්න පුළුවන් තත්ත්වයේ. ඔහුගේ පුත්‍රයා නම් හිටියේ යක්ෂාවේශ වෙලා. ඒ වෙලාවේ පිස්තෝලයක් ඔහුගේ අතට අහු වුණා නම් වෙන කාගේ හරි බැරි නම් ඔහු තමන්ගේ මොලය හරි සුණු විසුණු කරගන්නවා. තමන්ට විරුද්ධව සාක්ෂි සම්පූර්ණ බවත් කිසිම ගැළවීමක් නැති බවත් වටහාගත් සාමදාන විනිශ්චකාරතුමා පාපොච්චාරණයක් කළා. එදා රාත්‍රී ඇක්ටන් මහත්තයාගේ ගේ බිඳපු දවසේ විලියම් හොර රහසේම කනින් හැන් දෙදෙනා පිටුපසින් ඇවිත් තියෙනවා. ඊට පස්සේ පියපුතු දෙදෙනා බය කරමින් සියල්ල පොලිසියට හෙළි කරන බවට තර්ජනය කරමින් අයුතු ලාභ ප්‍රයෝජන ගන්න විලියම් උත්සාහ කරලා තියෙනවා. ඇලෙක් කැනින්හම් කියන්නේ මේ වගේ සෙල්ලම් කරන්න හොඳ මිනිහෙක් නෙමෙයි. ගෙවල් බිඳින හොර කණ්ඩායමක බිය ගමපුරා පැතිර ගියා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතූ ඇලෙක් තීරණය කළා මේ වෙලාවේ තමන්ගේ සතුරා විලියම් විනාශ කරන්න. මේ විදියට සියුම් ලෙස සැලසුම් කිරීම බලාගෙන ගියාම සෑහෙන දක්ෂ ක්‍රමක්. විලියම්ට ඇමක් දීලා මධ්‍යම රාත්‍රිය ඔහුව ගෙන්වාගෙන ඔහුට රහසේම වෙඩි තැබීමට ඔවුන් සමත් වුණා. අර ලියුමෙන් කැබැල්ලක් ඉරි නොයන්න සියල්ලම ආපහු ගත්තනම් තවත් සුළුසුළු දේවල් නිසි පරිදි සැලසුම් කළානම් සැකයක් කොහොමටවත් ඔවුන් වෙත එල්ල නොවන්න ඉඩ තිබුණා. කෝ ඒ ලියුම? ගුලි වී තිබූ ලියුම හෝම්ස් අපට දිගහැර පෙන්වුවේය. ඒක මං හිතූ විදියේ එකක්ම තමයි. අපි තවමත් හරියට දන්නේ නැහැ ඇලෙක් කැනින්හැම්, විලියම් කර්නර්ව සහ ඇනී මොරිස් තුන්දෙනා එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. නමුත් ප්‍රතිඵලයෙන් පෙනෙනවා උගුල දක්ෂ ලෙස අටවලා රැවටෙන විදියේ ඇමක් දීලා තිබුණු එක. මෙන්න බලන්න මං අර කිව් ලේ ඥාති සම්බන්ධය පී අකුරේ සහ ජී අකුරේ පහතට දික්කුණු කොටසේ තියෙන හැටි. ගෙට් ඇට් යන වචන ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඊළඟට අයි අකුරට උඩින් තිතක් තියන්න වයසක මනුස්සයා අමතක කර තිබෙන හැටි බලන්න. මං හිතන්නේ වොට්සන් විවේකයක් ගත්තකොට ශරීරය ප්‍රාණවත් කර ගැනීම සඳහා අපාගමන ඉතාම සාර්ථකයි. හෙටු උදේ ලන්ඩනයට ආපහු යති මං යන්නේ ඉතාම හොඳ ශරීර සුවතාවෙන්.